අයු ෝවන් තෙරුවන් සරණ ප්‍රා්තනය කරනවා සියස සියසි ධර්බන ප්‍රේක්ෂ ෝබ සියලුම දෙනාට. මනුෂ්‍යත්වේ ගරුත්යව දෙෙසා සේස නලිකාවෙන් පිදෙන වැඩසටහන් මල්ලාව අරුත්බර අලුත් වැඩසටහනක් අපි මේ විදිහට අරබටටය දනා ඉතින් අදත් ඒ වැඩසටහනේ දෙවැනි කොටස මෙලෙසට අප අරඹන කොට ඔබේ නිවාහනයට අද දවසට අප මෙලෙසට ගෙනන වැඩසටහන සුගත පද විවරණ වැඩසටහන. මෙ වැඩසටහන ඔබවවිත ගෙනීමේදී අදත් අපි තාමත්ම ගෞරවෙන සිහිපත් කරනවා මෙ වැඩසටහන ගෙනීම සඳහා අපට පූර්ණ ආශිර්වාදය අවවාද තිලින කරන නලිකාවේ ගරු සභහපති තැන්පත් ආචාර්ය පිKUූ අධිකාරම් මැතිතුමන් වගේ මෙම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනියය සියස මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂතුමන් සදරවා අධිකාරම් මඇත්තුම ඇතතුු සමස් කාර ම්ඩලය. සියලු දෙනාවව කෘතාහස්තව අප මෙලෙසින්ස හිපත් කරවින් සුගත පද විවරණ වැඩසටහනට ඇරයුම ලද එවගේ ගෞරවනිය වැඩමවීම සිදු කල අපේ හාමුදුරන් වහන්සේව පිළිගන්නටයි මේස්සූ තනම මේ වැඩසටහනේ ප්‍රධාන නිර්මාතෘවරයණන් වහන්සේ උන් වහන්සේ. එවගේම අපට රද ප්‍රධාන සම්පද්දායකාණන් වහන්සේ උන් වහන්සේ. ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නට අවසරයි. අද දවස්සේගේ ගෞරවනි ආරාධනින් මෙහි සම්ප්‍රාප්ත වුණ වගේ මෙම මැදිරයට වැඩම කළ අපේ හමුදුරන් වහන්සේ නම කියන්නට අවසරයි. ආචචාර්ය පූජ කුකල්පනේ සුදස්ස ස්වාමින්දැන් වහන්සේ අපේ හමුදුරුණේ ඉතාමත්ම ගෞරවෙන් බැතිසිතින් බවහන්සේ මේ අවස්ථාවට පිළිගන්නවා. අපේ හමුදුරන් වහන්සේ පිළිගැනීමෙන් අනතුරව. දැන් අපි සුදානම්වෙන්නේ අපේ මේ වැඩසටහනට අවතීරණ වන්නට. ප්‍රේක්ෂකනි ගිය සතියේ අපබි වැඩසටහන් මලාබේ. ආරම්භ අවස්ථාවට එළඹනාා. මේ වැඩසටහනේද. අපි තෝරාගත්තේ රේරුකානයේ චන්ද විමල ස්වාමින්න්ඩන් වහන්සේ විසින්. රචිත ධර්මපුස්තක රසක් අතරින්. සුවිශිෂ්ට ග්‍රන්ථයක්. ඉතින් ග්‍රන්ථ පෙලක් විග්‍රහ කරන මඟට. පළමු ග්‍රන්තේ අපි තෝරාගත්තාඒ ග්‍රන්තයේ ම ඔබට යළිමතාවක් පෙන්න්නන්නම්. වංචක ධර්ම සහ චිත්තෝපක් ලේශ් ධර්ම කියන ග්‍රන්තේ තමයි. අපි තෝරාබය රගත්තේ. මේ වැඩසටහන් මලාව අප ඔබවෙතට තිල්න කිරීමේදී වගකිවයිතු මාධ්‍ය නාිවක් වෙදිහට මේ සියල් ග්‍රන්තයන්හි වර්තමාන අධිකාරිීත්වය අධිපතිත්වය හිමිකාරීත්වය නොයස නම් මෙහි භාරකාීත්වය දරන ශ්‍රීචන්ද විමල ධර්ම පුස්තක සම්්‍රක්ෂක මන්දලී ගරු සභපති තැන්පත් නම කියනට අවසරයි. කිරියෝරුේ දම්මානන්ද ස්වාමීන්දියන් වහන්සේගේ පූර්ණ අශිරවාදය අවස්සරය අපිලා බාගත්තා. එනිසා උන්වහන්සේවත් තාවවමත්ම ගෞරෝපූරක අප මෙලස සිහිපත් කරනවා. ැන් ඊළඟට ඔබ දන්නවා හොඳම කාරණාවටයි අප ලබෙන්නේ මෙවැනි වැඩසටහනක් අප ඔබට තිලින කළේ ඇයි. මේ වැඩසටහන බලන ඔබට තියෙන ප්‍රශ්නය තමයි ඒ ප්‍රශ්නය අපියටත් කැටි පිළිතුරක් ද ළම වැඩසටහන්ට අප තිරනබෙන්න්නම්. දෙස් විඩිස් බොහෝ පිරිස් මේ ධර්ම පුස්තකය පරිහරණය කරනවා. නමුත් මෙහි තියෙන හරි අර්ථය. විචාරකීන්ගේ විග්‍රහයිෙන් විකෘති වන්නට පුළුවන්. එනිසා අපේ ස්වාමින්ඩැන් වහන්සේට ඒවගේම සියස නාලිකාවට විශේෂ ඉල්ලිම් කිහිපයක් ලැබුණ. දෙස්විදෙස් ගත බොහෝ පිරිසයිෙන් මේ පිළිබඳව හරි විග්‍රහයක් හොඳ හැටි කරදන්නට කියලා. ඉතින එනිසා අපේ හාමුදුරුවන් වහන්සේ මේ තීරණයට ලැබුණා. අපේ හාමුදුරුවන වංචක ධර්ම පිළිබඳව, පසුගිය දවසේ අපි පැයක කාලයක් හරි අපූරුවට කතා කලා ඔබවහන්සේගේ විග්‍රහය නිසාම. අපිටේ කාලය යනවතේරුණෙත් නෑ අප හමුදුුවනි. පසුගිය සත මේ වැඩ සටහන බලපො ඇත්තිඉන්න පුළුවන්. නොබලපු පිරිසක් කද මේ වැඩසහ නරබඩ වෙන්න පුළුවන්. අපේ හමුදුරණය වංචක ධර්ම කියන්නේ මොනවද කියලා. කෙටි හැඳින්වීමක් කරලාම අපි මේ දහම්සාකච්චාාවටිකතුරීම. තරන් සරණයි හැම දෙනාටම? අපි පසුගේ සතියේ වැරසටහ ආරම්භ කරද්දිම සිහිපත් කලාා වංචක ධර්ම කියලා කියන්නේ අපේ සිත රවටනලේෂධර්ම. ලේෂධර්මවලින් සමස්තයක් හැටියට අපේ සිත කිලිටි කිරීම සිද්ධ කරන්නේ. ඊට අමතරව ඇතැම් පලේෂධර්ම, අපේ සිත රවටන ස්වභාවෙන් ක්‍රියාත්මක වෙනවා. අස්ථා පිබඳව තමයි ශේෂෙන් වංචක ධර්ම හැියට දක්වන්නේ. අපේ එහිදී සිහිපත් කලා කරුණු දෙකක් නිසා මේ රැවටීම සිද්ධ වෙන්න පුළුවන් එකක් තමයි ඒක්ලේෂයන් ප්‍රතික්ෂේප කරන පාපය පිළිකුරු කරන පුද්ගලයාගේ සිත්තැංඉවලට අනුරූපව මේ ක්ලේෂධර්මයන් යම්යම් ස්වරූපයන්ගෙන් වෙනස් ආකාර වෙනස් හැඩ ගනිමින් තමන්ගේ මනසේ ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම්වලට අනුකූලව පහළ වෙන්නට පුළුවන්. දෙවනිකාරණය තමයි මේ චිතචයිසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ චිත්තචයිසික ධර්මයන්ගේ අන්‍ය ලක්ෂණ පිළිබඳව යම් වැටහීමක් අඩු පුද්ගලයකුට ඒවා පිළිබඳව විධ වැරදි වැටහීම් ඇතිවෙන්නට පුළුව. ත ඔය කාරණ දෙකම නිසා අපේ මනසේ පහල වෙන ඇතැම් මනෝභාවයන් ඇතැම් හැඟීම අපට නිවැරදිව විවරණය කරගන්නට පහසු නැහ. එතකොටට ලේෂ ධර්මයන්, අකුෂල ධර්මයන් පාපධර්මයන් අපි කුශල ධර්ම හැටියට සද්ධර්ම හැටියට ගුණධර්ම හැටියට අපේ මනසිං අපි පිළිගන්නට පෙළබිෙනෝ. ඇති මේ අපි පසුගිය සතිය සිහිපත් කලා විශේෂයම අපි රැවටෙන ආකාර දෙකක් තියෙනවා ලෝකයේ අන්න අය කරන කියන දේවල්වලට රැවටීම සහ අපේම සිතට රැවටීමේ ති අන්නට රැවටීමත් රැවට්ටීමක් තමයි නොත් ඒක කවදහරි ව කෙනෙකුගේ සහයෝගෙන් හරි අපට නිවැරදි කරගන්නට පුළුව. නමුත් බොහෝ දැනව්ගත් පුද්ගලයන් පවා. තමන්ගේ මනසට ්‍රැවටෙනවා නිවැරදිව වංචක ධර්ම හඳනාගන්නට නොහැකිවීම නි. ඒ පිබඳ විශේෂෙන් රේරුකානි මහනායක හාමුදුරම්න්නේ වංචක ධර්ම පොතේ සිහිපත් කරනවා මේ විදිහට වංචක ධර්ම නම් වූ කුසල ධර්මයන්ගේ වේශයෙන් සන්තානයෙහි පහළවන්නාවූ යකුසල ධර්මයන්ගෙන් කෙරෙන වංචනය, සමාවිසින්ම තමහට කරගන්නා වංචනය වේ. තවත් ක්‍රමයකින් කියතහොත්. ය තමාගේ සිත විසින්ම තමාගේ සිතට කරන වංචනයකි. එබැවින් අන්‍යයන් විසින් රැවට්ටීමට දුෂ්කර වූ බොහෝ නුවනැති පුද්ගලයෝද, ඔවුන්ගේ සන්තානෙහි උපදනා වංචක අකුසලධර්මයන්ට රැවටති. එතකොට දැන් සාමාන්‍යයෙන් බුද්ධිය අඩු නුවනාඩු පුද්ගලයෝ ලෝකේ යම් යම් කරුණුවල්ට රැවට නොයි කියන එක ස්වභාවිකයි. මේ වංචක ධර්මවල තියන සූක්ෂම බව නිසා. බොහෝම දැනවුගත් නුවනැති පුද්ගලයෝපවා මේ තමන්ගේ මනසේ පහළවෙෙන මේ වංචක ධර්මවලට රැවැට් එෙනවයි කියන බව තමයි නායකහාමුදුරුව පහැදිිකන්න. එවගේම දැන් ලංකාවේ මේ වංචක ධර්ම පිළිබඳව අපේ රඩුකාණෙ මහනායකහා මුදුරෝ මේ ග්‍රන්ථය සම්පාධනය කරන්නට පෙරාතුව, මේ වංචක ධර්ම පිළිබඳ සාමාන්‍ය ජනතාවට දැනගන්නට අවකාශයක් තිබුණනෙ නැහැ. විශේෂයෙන්ම, ත්‍රිපිටක ග්‍රන්ථවල යම් යම් තැන විසිරී පවති නෝයි වගේ අට්ටකතාවල යම් ආකාරයකින් මේ පිළිබඳ විශේෂෙන් නැති ප්‍රරන අට්කතාව යම් විග්‍රහයක් තියෙනෝ. නමුත් සාමාන්‍ය ජනතාව අත්තට මේ වංචක ධර්ම කියන්නේ මොනවාද කියන කාරණ පැහැදිලි කෙරෙන්න්නට ප්‍රථම වතාවට ග්‍රන්ථයක් සම්පාධනය කරන්නේ වේරුකාණ මහනායකහදු. එනිසා එක පැත්තකින් ගත්තහම රෙරුකාණය මහනායක හා මුදරුවන්ගේ ධර්ම ග්‍රන්ථතා අතර. අනන්්‍ය වූග්‍රන්ථතයක් තමයි වංචක ධර්මකොත. මොකද දැගුන් වහසේ අභිධර්මය ගැන දහම් පොත පත ියලතියනවා තවත් අය අිධර්මය ගැ ියලති නවා ෙරුවන් ගුණ පිළිබඳව නායක හාමුරු ලියලතියනවා එතකට තෙරුවන් ගුණ පිබඳව තවත්යි ියලතිනවා පොට පට. ඒවාගේම විදර්ශනා භාවනාව ගෙන නාක හාමුදුරුව පොත් කීල තින තවත් අයි විදර්ශනා භාවනාව ගැ පොත් පත් ලියලතියනවා ඉති ඒ අතින් බැලු හම රේරුකාණය මහනාකහාමුදුරගේ ධර්ම ග්‍රන්තාතර අති්‍යන්ම සවිශේෂ නායක හාමුදරුව ම. ින් මේ සමාජයට හඳුන්වා දුන්නු විශේෂ පැතිකඩක් තමයි මේ චිත්ත චෛසික ධර්මයන්ගේ සූක්ෂම ස්වභාවයක් පැහැදිලි කරන මේ වංචක ධර්ම ග්‍රන්තේ. එ ඒ බව උන්වහන්සේගේ ග්‍රන්ථේහි ප්‍රස්ථාවනාව පැහැදිලි කරන. වංචක ධර්ම පිළිබඳව බෞද්ධ ජනතාවට අවබෝධයක් ඇතිකර ගැනුමට ඒවා පිළිබඳව ලියවුුණු පොතපත තිබිය යුතුයි. එහෙත් ඒ සඳහා සැපයුුණු පොතක් අපේ රටේ දක්නට නැත. බැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ට ද වංචක ධර්ම ගුප්ත දෙයක් වී තිබේ. බොහෝ දෙනා එබඳු ධර්ම කොටසක් ඇති බව පවා නොදනිති. ගුප්ත දෙයක් වී තිබෙන වංචක ධර්ම ශක්ති පමණින් බෞද්ධ ජනයාට හෙලිකරදීම පිණිස වංචක ධර්මනම් වෝ මෙම ග්‍රන්ථය අප විසින් සම්පාධිතය. එතකොට නායක හමුදුරු තාම පැහැදිලිව ගිහි පැවිදි දෙපිරිසගේම, ප්‍රඥාවවදි කරනු විශේෂෙන් නායක හා මුදරෝ මේ ධර්ම ග්‍රන්ථ සම්පානය කරදී සිහිකරන කාරණයක් තමයි. අප කිරියෝරේ දම්මානන්ද නායක හා මුදරෝණ වසර දාහතක් න්හන්සිට පස්ථාන කළේ දොත් නායක හාම්දුරුවෝ න්හන්සේ සමඟ සිහිපත් කරන දමානන්ද මම. මේ පොත්පත් ලියලා තියෙන්නේ මගේ පණ්ඩිතකම පෙන්නන්න නෙමේ. මගේ දැනවූගත්කම් පෙන්නන්න එහෙම නෙමේ. මම වටහාගත්තු ධර්මකාරණා, මහජනයාට මොනවිදිහෙන් පැහැදිලි කලොත් වැටහෙයිද කියලා හිතල බලලා. මෙ මෙහෙම කිව්ොත්ක කියවන කෙනාට වැටහෙයි කියලා හිතෙන විදිහට තමයි ඔය ධර්මග්‍රන්ථ සම්පාධනය කර තියෙ ති ඒක ඉතාමත්ම වැදගත්කාරණයක් ෂැහන්මහත්වේ ම කොද අදහුඟක් දෙනාපි දකිනවා. කටපත ලියන්නේ තමන්ගේ දැනඋගත්ම ප්‍රකට කරන්න තමන්ගේ පා්ඩිත්්‍යය පෙන්නන්න ඒවගේ උන්වහන්සේගේ අධ්‍යාපනය ගැත් උන් වහසේසිහිපත් කරලාතියෙනවා දම්මාන්නනන්ද මම දේවල් මම ඉගෙන ගත්තේ මගේ සම්මෝහය දුරු කරගන්නවිනා උගතකු හැටියට ප්‍රසිද්ධවෙන්නටවත් මේ බණපොත්ලියල ප්‍රසිද්ධ වෙන ඒ මොකටවත් නෙමේ මගේ මනසේ සම්මෝහය දුරු කරගන්නට තමයි මං මේ ඉගෙන ගත්තේ ඒවගේ මම ඉගෙන ගත්තු මගේ ගුරුවරුන්ගෙන් මම වටහාගෙන පුරුදු පුහුණු කරපු දේවල්, තව බොහෝ දෙනාට පරිහරණය කරලා ධර්මඥඥානයේ දියුණු කරගන්න යගේ සම්මෝහය දුරු කරගන්නට, මෙන මේවිදිහෙෙන් කියාදුන්නොත්. ඒ ගොල්ලන්ට තේරේ කියලා හිතන විදිහට තමයි මේ ධර්මග්‍රන්ථ සකසලා තියෙන්න්නේ කියලා. එද මේ විදිහට මහනායක හාමුදරුව විසින් මේ ධර්මග්‍රන්ථය සම්පාධනය කිරීම සුවිශේෂකාරණයක් හැටියට ඒ වගේ උන්වහන්සගේ අන්‍යතාවේ සටහන් වෙන ධර්මග්‍රන්ථයක් හැටියට අපිට විශේෂයෙන් හඳුන්නා දෙන්නටකුලො ඒ නිසා තමයි අපි මේ ධර්මසාකච්ඡාවේදී. මේ ධර්මග්‍රන්තේ තෝරා ගැනට එයත් එක සාධකයක් වුණ. ඒවගේම තමයි අප පසුගේ සතිී වැඩසටහනනිදිත් ආරම්භක වැඩසටහනනි අපි සිහිපත් කළ උගාත් දෙනෙකු වර්තමානයේ ලෝකය රවට්ටමින් සිටිනෝ දැනගෙන සහ නොදැනගෙන. එතකොට තමන්ළඟ ්‍යානාභිඥ්ඥා මාර්ගඵල නැති බව දැනදැනම ලෝකේ රවට්ටන පිරිසක් න්න. ඒ අය කයිරාටිකයෝ. තව පිරිසක් ඉන්න අහිංසකර, ඇත්තටම තමන්ගේ මනසේ සියුම් ගතිලක්ෂණ හඳුනාගත නොහැකිව. තමන්ම තමන්ගේ සිතට රැවැටිලා. ඒ අය ලෝකයට යම් වැරදි ප්‍රකාශන මතිමතාන්තර ඉදිරිපත් කරනවා ඉතිං ඒක එක්තරා අහිංසක ස්වභාවයා. බුදුරජාණන් වහන්සේ පවා බොහොම සානුකම්පිතව දැකල තියෙනෝ. නමුත් ඒ තත්ත්වය ලෝකේට කරන අපරාධයක් නොවනට තමන්ගේම නිර්වාණගාමිනී මාර්ගය අහුරා ගැනීම. ඉති නිසා ලෝකය දැනදනම රවටන අයට සිහිබුද්ධිය උපදවාගෙන සත්පුරුෂක මෙෙහි පිහිටන්නට පුළුවන්නම් තම තමන්ගේ සිත අවබෝධ කරගෙන වංචාවෙන් වලකින්නට. ඒ වගේම අහිංසකව තමන්ගේ මනස ගැන තේරුම්ගත නොහැකිව. තමන්ගේ මනසට තමන්ම රැවටිලා වංචනිික විදිහට කටයුතු කරන ලෝකය මුලාවට පමුණුවන. එබඳු පිරිසට තමන්ගේ සිත් සතන් විවරණය කරගන. එ තමන්ගේ මනසට ඇති කරගෙන තියන රැවටීමෙන් නිදහස් වෙලා නිවැරදිව නිර්වාණගාමිණී මාර්ගයහි ඉදිරියට යන්නට මේ දෙපස්සටන සහායක් හැටියට විශේෂෙන් වර්තමාන සමාජයේ දහම විනේ හැටියට විධ අර්ථකතන ඉදිරිපත් වෙනෝ. එබඳු සමාජ වටපිටාවක අපට අනිත් අයි විවේචනය කර කරින්න්නවා වෙනුවට තමන්ගේ දිහාාවට හැරිලා. මන් දෙෙට හැරිලා තමන්ගේ සිත තමන් විසින් විවරණය කරගෙන ධර්මය අධර්මය කුමක්ද කියලා වටහාගෙන නිර්වාණගාමිනි මාර්ගයෙහි. ඉදිරියට ශක්තිමත්ව යන්නට හැම දෙනාටම අත්වෙලක් හැටියට තමයි. මහනා එක හාමුදුරුවෝ විසින් සම්පාධිත මේ වංචක ධර්මහා චිත්තෝ පක්ලේෂ ධර්ම ග්‍රන්ථය පාදක කොටගෙන අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නට හිතුවේ. වැඩසට හරි නම සුගත පද විවරට. අද අපි තෝරගත්ත පොතේ නම වංචක ධර්මහා චිත්තෝ පක්ලේෂ් ධර්ම මේ පොත රචනා කලි රේරුකාණය චන්දවිමල අපේ ස්වාමින්ද්‍රියයන් වහන්සේ නාක ස්වාමීන්ද්‍රියන් වහන්සේ මේ රචනා කළ කෘතියට අමතරව තවත් බොහෝ කෘති රැස්සක් තිබෙනවා විශේෂත්වය බවට පත් වනේ මෙවැනි කෘතියක් මෙවැනි මාතෘකාවක් පදනම් කරගෙන ලියවුණු මුල්වර කියන කරන්න අපේ හාමුදුරුව මනාව පැහැදිලි කලා දැන් ඔබටමට අපිට මනාවට තේරෙන දේ තමයි අඩ දැනුම බුදුදහමේ හරි භයානකයි කියන කාරණය. මොකද අපි පින් කරන්න ගිහිල්ලා නොදැන පව් ගොඩක් රැස් කරගත්තොත් ඒක අපේචීවිතයට අපිට කරගන්න මහා අපරාධයක් විදිහතයි අපේ හමුදුරුවෝ දේශනා කළේ. හාමුදුරුවන මේ අවස්ථාවේ කෙටි විරාමෙකට යන්න නම් මට හරි ලෝබයි. හැබැයි කෙටි විාමකට යන්නම හිතෙනවා. ගිහින් ඇවිත් ලෝබය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒනම් අපිට අවසර දෙන්න ප්‍රධහන පාලක මැදිියයට යන්න. ෙටි රමෙන් අතරව යලිත් අපපි සම්බන්ධතාවය ලබාගන්නවා සුගත පද විවරණ වැඩසටහනට විශේෂෙන් ප්‍රේක්ෂක ඔබ සේලල්ම දෙනාට අපි අද හරි සතුටෙන් අත කරන කාරණ අවක්ති වෙනවා. මේ වැඩසටහන පියෝTVව අනුඋපහා නාලිකාවේ ඔබට නරබනවා වගේම. ඔට අදපටන් හැකියාවක් තිබෙනවා TV YouTube නාලිකා හරහත් අපේ මේ වැඩ සටහන් සියල්ලම පාහහි දැක බලාගන්නට. එතකට රූපවාහිනී නොබට මගහැරුණු අතහැරුණු වැඩටහන් සියල්ලක් මගඟ නොහැර අත නොහැර බලන්නට අන්තර්ජාලිඋපයෝගී කරගෙන නාලිකාව රහැ කියව තිබෙනවා ඒ වගේ මයි? මුහුණු පොතේ අපේ ෆිස්බුක් පිටුව සියසටව ලෙසට ඔබට දැකගන්නට පුළුවන් නිතින් අරධන කරනව ප්‍රේක්ෂ ඔබ සේලබ දෙනට දෙවුණු තාක්ෂණයක් එක්ක. දෙවුණු වෙන සියස මාතිචාලය සමගේ ලෙසින් අන්තර්ජාලයහා ගණ දෙනු කරන්නත් ඔබට එකතුවන්නට කියලා. අපේ හාමුදුරුවනි යළි අවසර පතන ඔබොහන්සේකින් සදහම් සාකච්ඡාවේ අපි මගහැරුණු අතහැරුණු කොටස් එකතු කරගෙන යන ගමනට ම. විරාමයට පෙරකිව්වා මට හරි ලෝබයි විරාමයකට යන්නට ඒ තරම් හරි අපූරුවට අපේ හාමුදුරුව පැදිලි කරා වංචක ධර්ම පිළිබඳව. අපේ හාමුදුරුවනි අපි කතාකරන හැම කාරණාවක් ඇතුළෙම හරිම කාරණාව තමයි, අපි හංගන කාරණාව තමයි වංචනික සාධකයේ තමයි අපි හරි ලෝබයි. මේ කතා කරන මටත් ලෝබක හිතෙනවා. එවගේම මේ වෙලා වරූපවාහනී නරවන ඔබ තත් ලෝභ හිතෙනවා. හැබැයි ඔබ වහන්සේ විතරක් නිලෝබීව හම් දෙසනවා අපේ හාමුදුරුවනි ලෝබය කියන්නේ බිනිස්සුන්ට තියන ප්‍රබලම සාධකයක් ඒවගේ හැම මනුස්සයාලඟම හංඟගන්න බැරි සාධකයක් මේ ලෝබය ගැන කොහොම අපි හාමුදුරුවන දහම විග්‍රහවෙන්නේ මේ පොතට අනුවද. ඇත්තටම ලෝභය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ තැන විධ වචනවලින් පැහැදිලි කර ලාති නෝ දීර්ඝ වස්සයෙන්. එකට හේතුව තමයි ලෝභය කියලා කියන්නේ සියලු සත්වයන්ගේම ප්‍රධානම ලේශය. අවිද්‍යාව පදනම් වෙලා තියන අවිද්‍යාව නිසා තමයි සියලුෙ ඇැවෙන අද්‍යාව කියල කියන්නේ කරුණු හරි හැටි නොඇයටහීම. එතකොට ලේෂධර්මයක් හැටියට ක්‍රියාකාරී තත්ත්වය පවතින ප්‍රධානක්ලේෂය තමයි ලෝභය. එනිසා මයි බුදුරජාණන් වහන්සේ සමස්ත සංසාර දුකෙහි මූල හේතුව හැටියට තන්හාව දේශනා කන තුට තන්හාවෙහි එක් එක් ස්වරූපයන් තමයි ලෝභය ඇලීම බැඳීම කැමැත්ත ඕනැකම ආදරය ආසාාව කෑදරකම ප්‍රිය බව අපේක්ෂාව බලාපොරොත්තුව මේ විවිධ වචචන වලින් අපි පැහැදිලි කරන්න එහි එක් එක් ස්වරූපය එතකොට දැ නායක හා මුදුරුව මේ වංචක ධර්මහා චිත්තපක්ේෂ ධර්ම පොතේ ංචක ධර්ම හැටියට මුලින්ම පැහැදිලි කරන්නට යොදාගන්නේ ලෝබය. ඒකට හේතුව තමයි සත්වසන්තානයහි බහුලොවම යෙදෙන ක්ලේෂයත්තක ප්‍රබලමක්ලේෂයත්තක අරහත්තයට පත් වෙනකං සර්වසම්පූර්ණෙන් අහෝසි කළ නොහැකි ක්ලේෂයත් යක. ඇති ඒ නිසා ඒ ූලක්ලේෂයක් බවට පත් වෙනවා. රේනිසාත් තමයි නාක හාමුදුුවෝ ඒ පිළිබඳව මොලින්ම පැහැදිලි කිරීම ආරම්භ කරන්නේ. එතකොට සැහන් මහත්නෑ ඇහුව මේ ලෝබෙහි ස්වභාවේ ගැන ලෝභය අපේ සිත්වල තුන් නාආකාරයකින් ක්‍රියාත්ම කරන. ඒක මහනායක හාමුදුරුව වංචක ධර්ම පොත්තේ මෙහෙම පැහැදිලි කරනවා. නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැපවිදීමේ ලෝභයයි ලෝභය තෙවදෑරුම් වේ. එතකොට තුන් ක්‍රමයකට ලෝභය ක්‍රියාත්මක වෙනෝ. නොලැබූ දේවල් ලබන්නටත් ලැබූදේ පවත්වාගන්නටත්ඒවගේම ඉන්ද්‍රිය පිනවමින් සැපවි දෙන්නට. දැ නොලැබූ දේවල් ලබනවා කියලා කිව හම. දැන් ලෝබය කාමය ඇතිවෙන්නේ මේ ඉන්ද්‍රියන් පිනවීමේ මූලික අපේක්ෂාවමතන. එතකොට දැනට ඉන්ද්‍රියන් පිනවන්නට අපිසන්තකව තියන දේට අමතරව තව දේ. අසල්දේත් ෝන අසල් දේත් ෝන කියල් අපේක්ෂා කරන ගතිය තයි නොලැබූ දේවල් ලැබීම ලෝම. එතොට සමහරදේවල් ලබාගත්තහම ඒවා පවත්වාගැනීමේ ්‍රෘස්්නාවක්ත්තිය නොදැ ධනය හම්බකරගත්හමේ හම්බ කරගත්තු දේවල් විය දම් නොවී කොමහරි පවත්වගන්න නඩත්තු කරගන්න. ගේ දුොර ඉඩකඩම් ඒවා නඩත්තු කරගන්න. දැන් අපි හිතම ලෝකයේහි ප්‍රබලම ධනකේරයෝ ගත්තහම ඒයට අලුතෙන් අලුතෙන් දේවල් එකතු කරගැනීමේ ඕනකම වගේම මේ වසරේ ෝ ප්‍රධාන ධනතතියා හැටියට නම් ලබුවන ඊළඟාවුරුද්ද. අවරුද්ධේ ඒේ ප්‍රධාන ධනපතියා වෙන්න අරුව සංරක්ෂණය කර ගැනීමේ ලොකු ෑයමක් එයයි තුළ තියෙන. එතකොට මේක ප්‍රධාන ධනපතිය තුළ පමණක් නෙවේ සාමාන්‍යය දුප්පත් මනුස්සය තුළත් මේ ආකල්පය හෙමම තමයි. එතු ඒක තමයි ලැබූද්දේ ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝබයි. එතකොට ඔය කාරණ දෙකම සඳහා පුද්ගලය උත්සාහවත්වෙන්නේ තුන්වෙනි සාධකෙන සමකද තුන්වෙනි සාධකේ ඉන්ද්‍රිය පිනෝමින් සැපවින්දීමේ කැමැත්. තකොට තමන්ට ඉද්‍රිය පිනවීමක් නැතිනං ඉන්ද්‍රී පිනවමින් ලබන ආශ්වාදයක් නැතින නොලැබූ දේවල් ලබන්නටොත් ලැබූ දේවල් පවත්වාගන්නටොත් මිනිස්සු හෝ සත්්‍යයෝ ෑයම් කරන්න. එතකට මේ ඉන්ද්‍රියන්ට ඒවාතුින් යම් කිසි සුවයක් දැනෙන් නිසා. එක තමයි කාම කියල කියන්. තට කාම තන්හා කියලා කියන්නේ ඒ ඇසින් දකින්නට කැමතිදේ කනෙන් අහන්නට කැමතිදේ නාසයෙන් ආග්‍රණය කරන කැමති මේ විදිහට මේ ශඩේන්ද්‍රියන්ගෙන්ම විඳන්නට කැමති දේවල් නැවත ලැමත ලැබීමේ අපේක්ෂාව තමයි කාම තන්හා කියෙන. තොට ඒ එකම තමයි ලෝබේ හැටියට මේ තුුණනාආකාරයකින් ක්‍රියාත්මක වට. එතකොටට ඔය විදිහට ප්‍රධාන වසයෙන් සත්ව සන්තානයහි නොලැබූ සම්පත් ලැබීම ලැබූ සම්පත් පවත්වා ගැනීම සහ ඉන්ද්‍රිය පිනවීමෙන් සතුටීම කියන මේ තුන්න ආකාරයෙන් තමයි ලෝබය මූලික වශයෙන් ක්‍රාත්මකවේ. අපේ හමුදුරනේ දැමට මෙන්න මෙහම කාරණාවක්කත දැන් ඔබහන්සේ සඳහන් කරපු ආකාරයට දැන්. අම්ම කෙනෙකුට දර්ුවෙක් අතහරන්න ලෝබයි. ඒක දරවා පොඩිකාලින් ද දරුවා වැඩිවිට පත්තලා සමාජගත වනත් අම්ම කෙනෙක් මේ ලෝබය අතහරන්න ලෝබයි. එතකොට අපි හාමුදුරුවේ මේ වගේ අවස්ථාවකද. මේ තත්වය දැන් දැගෙන ඉන්න අපිහිට එකකව දැන් ඔබහන්සේ ෙන ග අපික හංගවා. එතකොට අපි එවැනි අවස්ථාවක මේ වගේ පහළ වෙන ලෝබිය කියන කාරණාවත්, කොහොම ද අප හාමේ මගහැරගන්න අතහැරගන්න මොකක් අපිට මග. ඕ ඇතටම දැන් ලෝකයහ අපි දැන් ඔය කියපු කාරණ තුනෙෙන් මොල් දෙක. එක කියන්නේ නොලැබූදේවල් ලැබීම සහ ලැබූදේවල් පවත්වා ගැනීම, ලෝබෙන්ම කළ යුතුයි කියලා නියමයක් නෑ. ඔය දෙක ප්‍රඥාවනුත් කරන්න පුළුව. හැබැ දැන්න්න තුන් වැනි කාරණය ගොඩක් වෙලාට ලෝබයන් තමයි ැන ඉන්ද්‍රියිනීම ඉද්‍රියන්ගින් චෘත්තිමත් බව සතුටක් අපේක්ෂා කිරීම. එතකොට ඒ සඳහා යම් කසි කාමතන්හාාවක් ලෝබයක් මූලික වෙනවා ඉන්ද්‍රිය පිනවීමේද. නමුත්තර මුල් කරුණු දෙක ප්‍රඥාවන්තයෝ. ලෝබහෙන් තොරව ඥාන සම්ප්‍රයුක්තවත් පවත්වන්නට සමත් වෙන. මොනොද මුල්කාරණ දෙක නොලැබූදේවල් ලැබීම සහ ලැබූදේ පවත්වා ගැනි. මොකට නොලැබූදේවල් ලබන්නේ මොකද ලැබූදේ පවත්වාගන්න මේ ජීවිතය නඩත්තු කරගන්නටවන්. ඉමස්සකා ඇස්ස ටිතිය මේ ශරීරයේ පවත්වාගන්න. මොකටද බ්‍රහ්මචරයාය අනුග්‍රහය. ග්‍රහ්ම චරයාවට අනුබ්‍රා පිණනිස ගුණ දහම් වඩන්න නිස නිසරණ අධ්‍යසේ කියන්නේ නිවන්න අවබෝධ කර ගැනීම සඳහ කෙලිස් ප්‍රාණය කිරීම සඳහා කය නඩත්තු කර ගන්න ඕන මේ කය නඩත්තු කරන්න කෑම කණ් ඕන කෑම කන්නේ නැතුව ජීවිතය පවත්ව වන්න දැන් එතුර කෑම කන්නන්නේ නැතුව කෑම වර්ජය කරලා පුද්ගලය භාවනා කරනවා නිවන්ද කිනවා ගුණ දහම්න්නවා කියන දෙයක් කරන්න පුලුවන්ක මක් නෑන් එතකොටට කය ගුණ දහම් වඩන්නට කය පවත්වා ගන්න ඕන කය පවත්වා ගන්නට ආහාර ගණ්ඩු. ආරගන්න ටනම් ආහාර සම්පාධනය කරන සම්පාධනය කරන්න ඒ සහ ද්‍රව්‍යෝප කරනතියෙන් න ද්‍රවෝප කරනතියන්න ිමුදල්තියෙන්න්නවා. ඒ සඳහ හරි හම්බ කරන්න එතුන් නොලැබව සම්පත් ලබන්නට. ලැබිල තියෙන දේවල් සතා සයපවාගෙන් විනාසවෙන් නැතුව රජ සන්තකවෙන් න්නතු හොරුමංකොල්ල කාය ගන්නන්නේ නැතුව එක නඩත්තු කරගන්න. එතකුටට යම් කිසි කෙනෙකුට නිවන් දැකීමේ අපේක්ෂාව පෙරදරි කරගෙන? ලැබූදවල් ලබීමහ ලැබූදේ පවත්වාගන්නට සිද්ධ වෙන. එතට මේක තමයි ආයවන්ස ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් වැඩෙන්න ප්‍රතිපදාවකට යන්නේ නැතිව මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපි කොහොමද කෙලෙස් නසන්නට උපකාරවෙන ආකාරයෙන් පවත්වාග. මේටික මෝලික පැහැදිලි කිරීම හැටියට මම කේ යන්මහත හම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න එන්න එ තමයි අම්ම කෙනෙක් තමන්ගේ දරුවා කරෙහි යම් කිසි ලෝභයක් තිෙන්න්න පුළො. මවක් මන්ගේ දරුවා පිළිබඳව ඇති මනෝභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි පිරිපුන් අවස්ථාව තමයි සැබෑ මෙත්තාව. ැ මෙත්ත සූත්‍රයේ කරණය මෙත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙත්වැඩීමට උපමාව හැටියටත් දේශනා කරන්නේ මතායත්හ නියන් පොත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම් පි සබ්භ බු තේසු මානසම් භාවය පරිමාණ. ඒ අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා කෙරෙහි ජීවිත පරිත්‍යයාගේෙන් ඒ දරුවවාගේ යහපතා අභිෘදධය වෙනුවෙන් කරන කැපකිරීම. ඒ මානසිකත්වය සියලු සත්වයෙන් කිරෙහි පවත්වන්නට යෝග්‍යැයි කිය. එතකොට එහෙමනං අම්මා කෙනෙක් තුළ දරුවෙක් කෙහි ඇතිවෙෙන ඒ මානසිකත්වය උත්තරීතර මානසිකත්වය හැබැයි. ැමවිට මේ මාන සිත්්‍ය ත්තර තරයිකි ලාපන නිර්දශ කන්න බෑ. මොකද අම්ම කෙනෙක් තුළ දරවා කෙරෙහි මෙත්තාව ඇතිවෙන්නටත්පුළුව, ත්‍රෘෂ්නාව ඇතිවෙන්නටත්පුළුවන්, බලාපොරොත්තුව අපේක්ෂා ඇතිවෙන්නටත්පුළුව, කලාතුරකින් රාගය ඇතිවෙන්නටත්පුලුව. එතකොට ඒ අවස්ථාවන්ගෙන් මව උත්සාහ කරන්න ටඕන අර රාගය ත්‍රෘෂ්ණාව ලෝභය බලාපොරොත්තුවා අපේක්ෂාව වෙනුවට, ඒ මවත් තුළ දරුවා කෙරහි හැබැ මෙත් සිත ඇති කරගන්නට පුළුවන්. යිකන්නේ මෛත්‍රිය කියලා කියන්නේ මම වගේම අනිත් කෙනාට යහපතක් වෙන්න. අභිවෘ්ධියයක් වෙන්න. හොඳක් වෙන්න සුවයක් ඇතිවෙන්න කායිකවත් මානසිකව. එතකොට ඒ දරුවාගේ සුවයා භිවෘ්ධිය වෙනුවෙන් මවට අවංකව කැපවෙන්නට පුළුවන්න. එතන තියෙනෙ ලෝභෙනෙනේ එතන තියන්නේෙ උත්තරීතර මෛත්‍රී මනෝභාවය. නමුත් බහුලව මවගේ සිතේ දරුවා කෙරෙහිත් ඇතිවෙන්නේ පොදුවේ මේ ලෝභය කියන කක්ලේෂණ ධර්මයම තමයි විවිධ ස්වරූපයේ. ඉතින් අන්න ඒ වෙනස අපි තේරුම්ගත්ත තමයි අපට ලෝභය කියන දුරුවලකමින් මනස මුොදවාගෙන අර මෙත්තාව නැමති හැබැයි ගුණයට අවතයන්න වෙන්න පොළුවන්න්නේ. අපේ හම්දුරුව අපපු ප්‍රශ්නයට හරි අපූරුවට එකට එක පෙළට එක ලෙසට හරිම විග්‍රහවන්තව ඒ. තුර අපට ලැබු අපහදුරනේ මංගේකයි බලාගනිටිය මත් ලබහිතු. ඒ අපපු ප්‍රශ්නට බහන්සෙන් ලැබුණු පිතුරනුව දැන්. අපි කරන හැම වැඩක්ම බැලුහම. ලෝබය මුල්කරගෙන සිද්ධවෙන්න පුළුව. ඇබේ අපේ හාමුදුරෝකිව වගේ නුවනින් විමසලා. ඇයි අපි මේදේ කරන්නේ ඇයි අපි මේදක් කල යුත්තේ කියන කාරණාව කල්පනා වෙනවනම්. විටකට උබත් මේ වංචක ධර්මවල වංචාවට හසු නොවී කටයුතු කරන තැන්ට පත්වන්නට පුළුවන්. අපි හාමුදුරුවනේ තවත් බොෝදේ බ කතා කරන්නට අපට ලැබේ තිබෙන කාලවෙේලාව. නැවතත් ප්‍රධන පාලක මදිරිට යන්න සංඥාවක් ලැබෙන නිසා. අපි ප්‍රාන පාලක මදිරිට යන්නට සූදානක් වෙනවා. ඊට කලින් නැව නවත අපි මතක් නො පේක්ෂකො සේලු දෙනාට. අප මෙලෙසින් කතා කරමින් සිටනි රේරුකාණේ චන්ද විමල නායකස්වාමින් න් වහන්සේ. රචිත පොතපතේ තිබෙන වොතගොත පිළිබඳව සුගත පද විවරණ වැඩසටහනින්. මේ සියල්ලුදේ හරියට හරි අපූරුවට මනාවට අපි ඔබත් එක කතා කරන්නට සූදාන බෙනවා. මෙලෙස්සට රූපවාහිනී නරඹන මේ වැඩ සටහනම. ඔබට CTV YouTubeු නාලිකාව හරහත්. එ වගේම මුහුණු පොතේ TV, ෆස්බුක් පිටුව හරහත් නරබන්නට පුළුවන් වග අප ඉතාම සතුටින් යළි අලිත් මතක් කරන්නේ. රූපවාහිනියත් අන්තර්ජාලයක්ත් තාක්ෂණ සියල්ලඒකා බද්ධ කළ මාධ්‍ය නාලිකාවක් විදිහට අපි සමස්තේ පුරාවට මනුත්ත්තේ මනුෂ්‍යත්වේ ගරුත්වය උදෙසා. ඒල් ඩටහ කරන්නට සූදානම්බට නිසා එසේනම් ප්‍රධන පාලක මැදිරිටියයන්න්නා අපට දෙන්න අවසර යළලිත් ඉතාමත් පික්මණින් අප මෙ වැඩසටහනින් ඔබවහමුවන්නට සූදානම්ෙටි විරාමේෙන් අදතුරව යලිත් ඔබේ එකතුවන්නේ මනුෂ්‍යත්වේ ගරුත්තය උදෙසා සියස නලිකාවෙන් ගෙනෙන තවත් සමාජ සත්කාරුමය අරුත්බර අලුත් වැඩසටහන සුගත පද විවරණ සමඟ. අපි කතාබහට ලක්කරමින් සිටියේ. ඒරුකානේ චන්ද විමලස්මීන්ද්‍රියත් වහන්සේගෙන් තෝරා ගත් වංචක ධර්මහා චිත්තෝ පක්ලේෂ් ධර්මයන් පිළිබඳව සඳහන් කෘතියේ විග්‍රහය. මේ සොඳහා අප වෙනුවෙන් මැදරයට වැඩම කර සිටින්නේ ආචාරය පූජ කුකල්පනේ සුදස්සේ ස්වාීින්දැන් වහන්සේ අපි හමුදුරුවනේ යළි අපි දහම්සාකච්ඡාවට එකතුවෙන කොට මමේ පොත ගත්තා අතට ොකද මගේ හිතට අව මීලඟ ප්‍රශ්නය අහන්නට ඕනි බලා සිටින ප්‍රේක්ෂකහින්ට දැන දිහට කියලා අපේ හමුදුරුවනි තැන් නොලැබූ සැපසම්පත් ලබාගන්නනි අපි මේ හැමදම කරන්නේ දරුව විදිහට දෙමවපියෝ විදිහට සමාජයේ රාජ්‍ය නිලධාරින් විදිහට දේශපාලකයෝ විදිහයටට රටේ රාජ්‍යනායකය විදිට අප හමුදුනේ හැඹූම කැමතිීම මේ නොලැබූ සැප සම්පත් ලබන් ඒ කෙරෙහි අපි පුදුමාකාර ඇලීමක ලෝබයක ඉන්න. ඔොවහන්සේ විග්‍රහ කරගෙන ගියාකාරයට තරම ක අපිටත් බයක්කාවා නොලැබූ සැපසම්පත් ලබන්න ගිහිල්ලා අපට ලැබිච්ච සැපසම්පත්තියා ඉදිරි සැපසම්පත්තිික පවා අවහිර වෙන්නට පුළුවන් කියලා. හමුදුරුවනි මේ පොතට අනුව අපේ හාමුදුරුව විග්‍රහ කරලා තියෙන ආකාරෙ කොහොමද මේ නොලැබූ සැපසම්පත් ලැිීම ලෝබය පිළිබඳ. නායක හාමුදුරෝ දැන් වංචික ධරනුව පොතේ දී විශේෂයෙන්ම දැන් මේ කක්ලේෂයන් අපේ සිතේ වංචා කරන විදිහන පැදිලි කරන්නේ. තොට උවහසේ පැහැදිලි කරනවා එයින් නොලැබූ සැපසම්පත් ලැබ මේ ලෝභය පරාර්ථකාමතා ධාතුකාමතාදී වෙස් ගෙන වංචා කරන්නේ. එතකොට ැ නොලැබූ සම්පත් කිවහම සයහන් මහත්මයා මිලමුදල්ගේ දොර ඉඩ කඩම් දනධාන්න්‍ය ආදිය පමණක් නෙමේ. කීර්තිය, ප්‍රසාධය, පරිවාර සම්පත්තිය මේවත් සම්පත් තමයි. එතකොට සත්්‍යයා අපේක්ෂා කරන බොහෝ දේවල්. එත ට සම්පත් කියලා අදහස් කරන්නේ සම්පත් සහ විපත් කියලා වචන දෙකක් තියනවා. විපත් කියලා කියන්නේ දුකදොම් නස ගෙන දෙන කාරණ හඳන්න නො විපත් කියලා. සම්පත් කියලා හඳුන්නන්නේ සැපය සහ සොම්න්නස ඇති කරන්නට හේතුවෙන් කාරණා සම්පත්. එතකොට සත්වයින්ට මිල මුදලු ගේ දුොර ඉඩකඩම් යානවාහන අබුදරුවන් වගේම කීර්තිය ප්‍රසාධය පරිවාර සම්පත්තිය තනතුරු තාන්නමාන්න මේවත් සත්වයාට සෝමනස්වයන්න ඇති කරන්නට හේතුනවා එනිසා ඒවත් කාම ලෝකය තුළ සම්පත් හැටියට තමයි හැඳන්නේ එතකොට දැන්ඒ නොලැබූ සම්පත් ලැඩි මේ ලෝභය විවිධ ක්‍රමවලින් වංචා කරන හැටිනායක හමුදුරු ඊළඟට මේ පොතේ පැහැදිලි කරනෝ. පළමු එෙන්ම දක්වන්නේ පරාර්ථකාමතාවේශයෙන් වංචක ලෝභහය. තට ලෝබභය කොහොමද පරාර්ථකාමය කියලා කියන්නේ අනුන්ට යහපත කිරීමේ කැමැත්ත. දැ බුදුදම ඉතාම උසස්ම ගුණයක් හැටියට දක්වන කාරණයක් තමයි පරාර්ථකාමී බව. දොට පරාර්ථකාමතාඔය කියලා කියයන්නේ අනුන්ට යහපත කිරීමේ කැමැත්ත. දැන් අර නොලැබූ සම්පත් ලබන්නට තියන තමන්ගේ ත්‍රෘෂ්ණාව මේ අනුන්ට උදව් කිරීමේ ස්වරූපයක් අරගෙන තමන්ගේ මනසේ මතු වෙන්නට පොළොන්. තැන්නායක හමුදුර පැහැදිි කරනො මෙහිදී. ඒ කොහොමද වෙන්නේ කියලා, ඉතාම සූක්ෂම විදිහට දැන් ලෝකයේ අනිත් අය සමාජ සේවා කටයුතු සිද්ධ කරනවා සාසනික සේවා කටයුතු සිද්ධ කරනවා. අන්නයිගේ යහපත වෙනුවෙන් ඇපකැප වෙලා වැඩකටයුතු කරන සත්පුරුෂයකුට බොහෝ කීර්තිප්‍රසාද ආදිය ගලාගෙන න එතනත්තාට පරිවාර සම්පත්තිය තියෙනවා අනිත් අයගේ ගරුභහුවන් ලැබෙනවා තා අන්නමාන්න ලැබෙනවා කීර්තිප්‍රසාද ලැබෙනවා. එතකොට මේවා දකිනකොට අපේ මනසේ තෘෂ්ණාව අවදි වෙලා තුව මටත් මේ විදිහට දේවල් තියෙනවනං හොඳයි. මේ විදිහට පරිවාර සම්පත්තියක්, මේ විදිහට කීර්තියක් ප්‍රසා දෙයක් එහෙම මටත් ලැබුණොත් හොඳයි. ඉතිං ඒක ලබන්න නං මාත් මේ විදිහට සමාජ සේවයට බහින්්ඩෝන කියන අදහසක් එනවා. දැන් එහෙම ආවට අපි මුලින්ම කිවන වංචක ධර්ම ඇතිවෙන්නේ ගුණදම්වලට නැඹුරුවවෙච්ච පාපය පිළිකුල් කරන අකුසලයෙන් වලකින්නට උත්සාහකන ලැජ්ජබ යිතියයටයි කියලා. දැන් සාමාන්‍ය ලැජ්බයි ඇති පුද්ගලයා මෙහෙම රිජුවම කලේෂයක් තමන්ගේ මනස මතුුණ හම එකට ඉඩ දෙන්නේ නෑ. එතකොට ඔහු දන්නවා දැන් එන්නේ කලේෂයක් කියලා. කො ඒත නැත ත්හ කන ෑන. එහෙම මේ අපි කීර්ති ප්‍රසාද බලාපපුරොත්තුවවෙෙන් ඉහෙම නිකං අනුන්ට උදව් කරන්නේයඒ එක මහ ඉංදිිත වැඩක්නේ ඒ සුදුසු නෑනේ ඒක මට ගැලපෙන් නෑ කියලා එක යටපත් කරනවා. දැ මෙහම නැවත නැවත යටපත් කලාට ඔහුගේ ලෝභය නැතිවෙලා නැහැන ලෝබය ඇතුළෙ තියනවා. දැර මේකට හොඳ උප්‍රමාවක් දක්වනවා මේ අජංචාහා මුදුරු උන්වහන්සේ සිහිපත් කරනවා මේ මැටිගුලියා කරගෙන? ඒ මටිගලිය හොම අතේතියලා පුළුවන්තරන් තෙරපනවා. එ තෙරපනකොට මැටිගුලියට ඇතුළ තියෙන ඉඩකඩ ඇහහිරලා යනකොට ඉට පසේ මැටිගුලිය උත්සාහ කරනවා කොතනින් හරි එලියට පණින්. එතකොට එලියට පණින් පැහැදිලිතනක් නැති වෙනකොට මේ පුංචි පුංචේ ඇගිලිකරුුවස්සෙන් සිදුරුවස්සයෙන් ඒ සිදුරුවල හැඩට අරග එලියට පනිවා. මැටිගුලියක් හැටියට එලියට එන විදියක් නෑ පොඩිපොඩි මඩ රැල් හැටියට අරග එලියට එනවා. ට අන්න ඒවගේ තමයි දැන් අපේ මනසේ ලෝභ ැතියෙනවා ලෝබය දුරු කරලා නෑ. ලෝබය ගැන හරියට හා දුනගෙනත් නෑ. හැබැයි අර එන්න මනෝභාවේ අපි බලහත්කාරේ යට කරන්න උත්සාහගන්න. එහෙම යට කරන්න උත්සාහගන්නකොට ඊට පස්සේ අපි අර මුල් සතිවට සටනදි නාකහම් දුරෝකිවූ උපමක්ව වනට මැටිකුලිය බිමදැන්මහමඒ භූමිය තියෙන ස්වරූපයට යට පැත්ත හැදෙනවා කියලා. අන්නේ වගේ ද මේ තැනැත්තා ලැජ්ජාබායඇතුව පාපය පිළිකුල් කරන ස්වභාවෙන් යුක්තව අර කීෘති ප්‍රසංසාදය බලාපොරොත්තුවෙෙන්න්නං අනිත් අයට උදව් කරන්ඩ යනඒක මහ නිදිත වැඩක් ඒ එහෙම යොමුුවෙන් එක සුදුසුනැහැකිලා යට කරනකොට ඊට පස්ස අර ලෝබය මේතැනැත්තාගේ සිතැඟිවලට අනුව ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න. පටන්ගෙන අර ලාභ සත්කාර අපේ එක්ෂාව කියන එක තාවකාලිකව යටපත් කරලා අමතක කරලා අවංකවම අනුන්ට උදව් කිරීමේ රුචිකත්වයක් හැටියට ඔහුගේ මනසේ ඒ පරාර්ථකාමී හැඟීම ප්‍රබල වෙන්න පටන්ගෙන. ඇතකද මුලින් ්‍රබලවනේ ලාබසත්කාර ලබීමේ අදහසනේ ඒ අදහස එනකොට මහු එකට ඉඩ දෙන්න නෑ ඒක යට කරන්න ඊට පසේ ලාබසත් කර බීමේ අදහස යට පත්ති ලාගහිල්ලා අනුන්ට උදව කිරීමේ අදහද මූලිකනවා. මූලිකවු හම ඒතනත්තා කල්පනනා කරන අද තකොට අනුන්ට උදව් කිරීම වරදක් නෙමේනි ඒ ඒ හොඳ වෑන්න ඒනිසා දැ අනුට උදව කරන්න පටන්ගන්න පස් නට උදව කරන කොට නිත් නවා. සපිරිම අන්නේ විදිහට තමයිඇ පරාර්ථකාමතාවේශයෙන් අර වංචනික ලෝභය ක්‍රියාත්මගෙන දැ මේ අහගැන ඉන්නකොට සැමතය ඇතරම මට වුනත් සමහර කාරණ මේක කියනකොට මම ආපහෝ මුල ඉඳ නැවත කියවල බලම මේ කරණේ නැවත තේරුම්ගන්න මොකොද ද මේ කියන කාරණය මේක ඉති වරදක් නෙමේයි න ති මේක හොඳ ගුණ යාත් නති නුන්ට උද් කරනවා කියෙ වැදක් නෙමේයි. උට උදව කරවා කියනක හොඳ දෙයක්න අන්න එතනව තමයි මේ වංචනිිකත්වය තියෙන සක්ෂ්‍රම බවතිර සිංහල පාපිගන කොළේ හල වැඩකරන කියලා එතකොට දැන් කොලේ හලා වැඩකලාට කොලේ වැහ්වයි කියෙ එක හොයාගන්න ඇතයි තියෙන ගැටලු එකට ඒ වගේ මයි ඒ කුසලය වගේ මයි ගුණේ වගේමයි මේක මතුවෙන්නේ දැන් නායක හම්දුරුව මෙහි නැවත්ත නැවත කියනවා දැනදැන අනුන්රවටනවයි කියන එක වංචක ධර්ම නෙමේ එතන තියනි කපටිකම තකොටට මේ වංචක ධර්මවල ස්වභාවේ තමයි තමන්ට කොහොමුවත් හොයන්න්න බෑ මොකද මේ මතුවෙන මනෝභාවය කියලා. හරියට මේ ඒ කුසලය විදිහටම කුසලයෙහි ස්වභාවයෙන්ම තමයිඒ ක්‍රියාත්මක. ඒ නිසයි තමම්මරවැටින්. ඉතිං නායකාම්දු්‍රර එක මෙහිදී ලස්සනට පැහැදිිරනව මේ පොත්තේ මේ විදිහට කියනව නායකකාහාමුදුරු සමහරවිටට මෙබඳු අවස්ථාවලදී ප්‍රතිරූපක පරාර්ථකාමතාව නොව, නියම පරාර්ථකාමතාව වූ කුසලච්ඡන්දයමත් ඇතිවේ. එකඇ දැන් දැ මේ මනෝභාවයක් න අපට සීයට සීයක්ම නිර්දේශ කරන්න බෑ. මේ ඇතිවෙන්නේ වංචක ධර්මයක් මය කියලා. අපට හැමත් තිස්සෙම ඒ හංවඩු ගහන්න බෑ. මනාකහණරු කියනෝ සමහර වෙලාවට ඒතැනැත්තාගේ අවංකවම මේ කුසලච්ඡන්දේ වෙන්නත් පුළුවන් එන්නේ අනුන්ට උදව් කරන්න ඩෝන අනුන්ට පිහිට වෙන්න ඩඕන කියලා හැබෑම අදහස වෙන්නත් පුළුවන්. හැබැයි ඒවගේම අර යටපත්වෙච්ච ලෝබය මේ ස්වරූපයෙන් මතුවෙනෝ වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි ත් හෝර ගණ්ඩ බැරි ඇත්තම හැඟීමම වෙන්නත් පුළුවන් ඇත්තම හැඟීම මතුනුත් ඒත් ඒකත් ඒවාගේමයි නමුතර ලෝබ සහගත හැඟීම මතුනුත් ඒකත් ෙන්නේ අරවිදිහටමයි. කුසල ප්‍රතිරූපක පරාර්ථකාමතාවේ හා කුසල පරාර්ථකාමතාවේ වෙනස තේරුම් ගැනීම නම් අතිශයෙන් දුෂ්කරය. එ දෙක්හි වෙනස සාමාන්‍යයෙන් මෙසේ සැලකී යුතු. ප්‍රතිරූපක පරාර්ථකාමතාවෙන් ක්‍රියා කරන තැනත්තා තමාට වාසියක් නොපෙනෙන තැනදී ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වයි. කිරීමෙන් ප්‍රසිද්ධියයට පැමිණෙන පරාර්ථසාධක කටයුතු සොය සොයා කරයි. අමාරුවෙන් වුවද කරයි. තමාගේ ක්‍රියාව ප්‍රසිද්ධ නොන තැනදී උපකාරයක් ඉල්ලා එන තැනැත්තාට වුවද සැලකිල්ලක් නොකරයි. ප්‍රසිද්ධ වන තැනදී අනුන්ගෙන් උපකාරයක් නොවමනා අයටද උපකාර කරන්නට තැත් කරයි. කුසල පරාර්ථකාමය ඇති තැනැත්තා ට්‍රසිද්ධ වන නොන දෙතැනදීම වෙනසක් නැතිව ක්‍රයා කරයි. දැන් එතකොට, අපට මෙන්න මෙහම පොඩි පොඩි පරීක්ෂණ කරලා තමයි මෙ හඳුනගන්නවෙන්න. අ ශයහන් මහත ඉස්සල් ඇහුවන මවගේ සිතේ දරුවා කෙරෙහි ඇතිවෙන හැඟම් දැන් මවට හැමතිස්සෙම හිතෙන්නේ දරවා කෙරෙහි ඇතිවෙන්නේ මෙත් සිතක් කියලලා තමයි බොහෝ මවරු හිතාගෙන. නමුත් ඒක මෛත්‍රියද ලෝබේද කියලා හඳුනගන්න නම් ඒ මව නැවත නැවත ප්‍රත්්‍රවේක්ෂා කරලා බලන්නටෝ. අපි දැ සරල උදාහරයක් ගත්තෝත්. අපි හිතම අම්මට කල්පන වෙනවා දරුවාට යහපතක් වෙන්න ටෝන වා හොඳට විභාගෙන් සමත්වෙන්න ටෝන දරවා අපේක්ෂා කන රැකියාව ලැබෙන්න්න ටෝන හොඳ විවාහයක් කරෙන් ටන සුවෙන් සතුටින් දරුව ජීවත්ෙන්න්න. දැ එකක ඇත්තටම මෙත්තාව වෙන්නටත් පුළුවන්. ලෝබේ වෙන්නටත් පුුව. දැම්ම තර තිබෙ ෝබේද මෙතාවද කියලා කොහොම දැි හඳුනගන්න. ර දරුවාට මේ මේ යහපත ව්ඩෝන කියලා හිතලා බැරිවෙලාවත් ඒ යහපත නොවනහම මවට දුකක් ඇති වෙනවාන එහනම් එතනති වෙලාතින මෙත්තාව නෙමේ. මොද මෙත්තාවෙන් දුක ඇතිවෙන්නඩ හේතුක් නෑන? එත්තම කියලා කියැෙ කුල චෛතසිකයා කුසලම නෝබව. එතො ඒකෙන් දුකක් පීඩාවක් ඇතිවෙන්නේ. එහෙම නම් දරවාගේ යහපතා පේක්ෂා කරලා පසුව එ සිදු නොවනහම මවට දුක ඇතිව වෙනවා නම් පිඩාව ඇතිවෙනවානම් ඒක තේරුම තිවිල තියන මෙත් සිතනවෙයි බලාපොරොත්තුව අපේක්ෂාව ක්‍රෘෂ්ණාව. අන්න ඒ විදිහට අපට පොඩි පසුවිවරණයක් කරලා. පසු පරිීක්ෂාවක් කරලා, ප්‍රත්්‍යවේක්ෂාවක් කරලා තමයි මේ මනෝභාවයන්ගේ හේතුව පලය හරියට විිනිශ්චය කර ගන්නුවෙන්. ති ඒකාරණ එතමයි නායක හමුදුරු මෙතන්දි පහැදිලි කරන්නේ දැන්. පරාර්ථකාමය හැටියට අපේ මනසේ එන මනෝභාවය, ඇත්තටම කුසල මනෝභාවයක් ද මේ කියන වංචක ධර්මේද කිය මුලින් අපට එකපාට තෝරගඩ බෑ. තෝරගන්න නම්. අපි නැවත්ත නැවත සැලකිලි මත් වෙන්නෝ නෑ. මම ඒ අනුන්ට උදව් කරන්න උත්සාහ කරන්නේ මොන මොන තැන්වලදිද. තකොට ඇත්තටම උදව්වක් ඕන වෙලා අප තැංවලදිද ම උදව් කරන්න උත්සාහ කරන්නේ එහෙම නැත්තං නිකන් මට තැනක් ලැබෙන තැංවලදිද. මට ප්‍රසිද්ධියයක් ලැබෙන කීල්තියක් ලැබෙන එහම ැවල. සමහරු එහම තැන් බලබලා උදව් කරනවා ඇත්තට ම අවශ්‍යතාවයක් තිම නවුණනත් වැඩි ප්‍රසිදධියයක් ලබන්නත්වා ඒක සලකිල්ලට ගන්න . හ ගේපෙට මඩ හන්සිරට අත්තම චිත්තරූප වයිනටග මහුණ පොතේ ඉන්නවාන්නේ යගේ ගොඩක්න්නවා ඒගේ ඉන්න එකො දැන් ඒ ගොල්ල ඒකටත් තව කතාවකුත් හදාගන්න ඉහදාගන්න මොද නෑති ප්‍රසිද් කර හමතම අනිත් අයි දැනග න ගොල්ලත් පින්කංවලට යොමවෙන්නේ ඒ වැඩි දෙන පින්කංගොලට යොමු කරන්න අපි මේ ඔමුහුණ පොතට දාන්න එතකොට මේ ප්‍රසිද්ධ කරන්න අපි මේ නම් ගහන්න අපට ඕනවට නමේ මෙ කියවන කොට තවත්තයි පින්කං කරන්නවා . වත් අංචක ධර්මයක් එතට එකතු වෙනවා මෙන මේ විදිහට මේවා අ හරියට පැටව් ගහන ස්වරූපෙන් එකක් වහගන්න තවේ එකේක වහගන්න තක මොකද දැ පුද්ගලයාගේ සිත සූදානම් නෑනෙ තමන් වරදකරුවෙක් කියන එක පිළිගැන්න මොකද ඒ තමන් වරදකරුවෙක් කියන එක ඇත්තටම සයහන් මහත්මේ අපට දැනු නෝත් ඒක ලොකු මානසික පීඩාවා. ඒක තමන්ගේ මනස විසින් තමන්ට චෝදනා කරන එක ලෝකෙ අන්නය විසින් කරන චෝදනාවට වඩ බරපතලයි. එතකට ලෝකෙ කවුරුට චෝදනා කලා වනත් මට හැඟෙනවනක් මම නිවැරදී කියලා. ලොකු ශක්තිමත් බවකින් ඉන්ඩ පුලුවන්. ඒ හරිවුනත් වැරදි වනත් මට මාව නිරවැදී කියලා හිතෙනතා කල් මට ලොකු හයියක්ක්තියනවා. හැබයි මගේ මනසිම් ට දැනුුණොත් එෙම වැදිකරුවෙත් මම වංචනිිකෙක් මට වැරදුන්නා රැවටුනා කියලා එක ලොකු චිත්තපීඩාල්. නිසා අපේ මනස හැමතෙස්සෙම උත්සහ කර නොවා එ මම කියන කෙන ආරක්ෂා කර මම කියලා කෙනෙක් නෑ මම කියලා ඉන්න අපි ගොඩනගා ගත්තු සංකල් ප්‍රටික. එතුොර ඒ සංකල්පේ බිදෙන්න්ඩ ඉට දෙන්නේ හොම රිඒක රකින්ඩ උත්සාගෙන ඒ නිසා තමයි අ අරවිදිහට ඒක උපය මාර්ගේ මනස විසින් යොදන්න නෑ ඇති අපේ බෝඩ් එක ගැහවි අනිත්තා අයටත් දැන ගන්න ඒකො තවාය මේ පින්කංවලට උමුමනො මේ මේ මගේ වැරද්දක්නෙේ මගේ වංචාවක්නේ මග මේ ලෝබකම නිසායමනේ මම එක කරන්න වැඩි දෙනකොටේ හපත කරඩයි කිය ඒකත් පරාර්ථකාමතා සරූපයම මතුවවෙන්නට පටන් ගන. ඒනඟට තව සමහර අවස්ථාවලදැ අපේම මනසෙවුනත් අපට දැනිලා තියෙන අවස්ථාවක් තමයි දැන් ඔන්න සමහරු අපෙන් යමක් ඉල්ලනකොට නිකං හරීම මේ කෘථවේදීව යටහත් පහත්ව එහෙම ඉල්ලනවා නම් දෙන්ඩ හිතෙනවා. හැපැ නික එම සද්්‍යදාලා කෑ හල නික රවලඒ අපට ලැබෙන්න්ද මෝනව ගද්‍රයා වචනි ක ගෑස් පෙන්නලා කියලා අන්න ගෑස් පෙන්න්නලා ඉල්ලන්නකොට අපට නික දෙෙන්ඩ හිතෙන. එතකොට දැ ඒ මොකක් නිසා දෙෙම ද්ඩ හිතෙන් නැත්තේ කියලා බැලුවොත්. ඇත්තටම සමහල්ලාට දැන් ඒ මනුස්ස්‍යයාට ඉච්චර කතාභා කරන්න. ඒ මනුස්්‍යයා දක්ෂ නඇතිවෙන්න පුළුවන්. ඒගේ කතා ස්වරූපය වෙන්න පුළුව. නිකං මට දැන්න කිය ඉල්න්න දැ පිතම් පොිදරුවගත් හම සමහ දරුව බැගෑපත් වෙලා හඩා වැල පෙනවා සහර දරුව කෑ ගාල ගහල පෙරලලා අම්මතාතටත් පීඩා කරන්න ඇවෙලා එහම තයි දේවල් ඉල්ලන්න ඒ දරුව පුරදදුුවවෙලා ති හැටි එක හොඳයි කියනවාන මේ දරුව යම් යම් දෙේ ප්‍රතිචාර දක්වන්න පුරදදුුවච්ච හැටි ඒගේ සමාජයේ සමහරු න්නවා හරිම බැගෑ පත් වෙලා දේවල් ඉල්ලගන්න දක්ෂයි. සමහර න්න ඒගල්ලන්න ඒම කතා කරන්න තේරෙන්නේ ඒ කවුෂල් ච්චර හරු වෙලානේ ඇතම අවශ්‍යතාවේ තියනවා නමුත් ඒ ඉල්ලන හැටියට දෙෙන්ඩ හිතෙන්නේ. නමුත් සැබෑවටම අපි පරාර්ථකාමී අදහසින් කටයුතු කරන අයනං අපට ඒ මනුසියා ඉල්ලන විදිහ වැදගත්තෙන්ට විදිහක් නෑ දීමේ චේතනා විතර ද. දීමේ චේතනව සහෝගේ අවශ්‍යතාව කට . ඇතටම අනුන්ට යහපතක් කරන්නඩ ඔන්නන්. ඔහු ඉල්ලන්නේ කොහොමද කියන එක ගැන්න නෙමේ අපි සැලකිිමත්වෙන්ඕන ම මේ දෙනදේ. ඔහුට යහපතක් වෙනවාද කියනක්. ඒ යහපත වෙනවාන අපිඇතන්දි දෙන්නඩ ඉදිරිපත් වෙන්නට ඕනෑ යහපතක් නොවෙනවනම් බැගය පත් වෙලා නේ රාලහාමි මට මේක දෙඩ කියලා මැඳල කිව්වන දෙන්නට සුදුසුනය ඔහු හපතක් නොවෙනවවා. නමුත් ගොඩහක් වෙලාවට සමාජයේ කයිරාටිකයින්ට පුළුවන් වෙලා තියනෙන අපිව රවට්ටන්ඩ ඒ කයිරාටිකයව් දන්නවා බැගෑ පත් වෙලා නේ මහත්වයා නේ නෝන මහත්තයා බුදුවෙඩ ඕන මේ මේ යහපත වෙන්න ඕනෙ කියලා අර මුරුංගත්තය තිය ොකන් ඒ මුරුන්ගත්තය තිල කතා කරහම ගේ. ද මට කන්නඩ කොඩ යන දේ ගෙන හිල්ල දෙනවා. හැබයි හැෑඇවට ම අවශ්‍යතාව තියනෙන මනුසෙක් ඇවිල්ල ඉල්ලන්නකොඩ අර බැගෑපත්වන වචන ටික නැත්ත දෙඩ හිතෙන්න්න. එතර මේ තැන්වල මොකක්්ද තියෙන්නේ හිලා කල්පනා කරලා බැලුවොත් අප ඒ තැන්වලත් ඉක්තරා ප්‍රමාණයකින් මේ වංචික ධර්ම තමයි ක්‍රියාත්මකෙන් එකනේ අපට ආවඩනවන අපට බැගෑපත්වෙනවන අපි ඉහලින් තියලා ඒ අයනිකන් නිවට තැනක ඉදගැෙන ඉල්ලනොවන මමල ඇස්ති දෙන්න. ඉති එක්තරා අනුම්පාවකුත් ක්‍රාත්මක වෙනවා. හැදැයි කොච්චර අවශ්‍යතාවේ තිබුණත් නිකං අරවිදිහට ගෑස් පෙන්න්න ලයිනවන දෙඩල ෑඇස්ති නෑ. ඉතින් ඒවගේ තැන්වලත් මොකද අපේ මනසි ක්‍රියාත්මක වෙන මනෝභාවය කියීම අපි සොයිල බලන්න ඕන. ඊලඟට තව සමහර අවස්ථාවල අපට පෙනෙනවා දැන් න්නා පිහිතමක යන් කිසි දුගේ කියාචකය ැවිල්ලා යමකිල්ලනො අපි දෙනවා. දුන්න පස්සේ පස්සයට කවුරු හරි කියය නෝ අප රාධය මනුස්්‍යයාට දුන්න ඒ මනුස්්‍යය ඕක ගිහිල්ල කකිසි පුටිකක්්බොනේ එකයි ඕෝක කරන්නන්නේ ඒහම නැතව ඕක සදුවට යුදන එකයි කරන්න හොම කියලා කියන. කිව්ට පස්සේ දැන් එතකොට අපි මොකද කියන්නේ ඒක මට අදාල නෑනේ. මම දුන්න ච්චරයි. මම අත්ත හැරිය. දොන මට එක අදාල නෑ. දැන් එතකොට ඇත්තටම, මනුසයට දුන්නැන් පසේ මනුසය මොකද කරන්න කියන එක මට පාලනය කරන්න බෑ හැබැයි ඇත්තටම මම දෙන්නේ පර අර්ථකාමී වන පරාර්ථකට කියන අනුන්ට යහපත කිරීමේ අදහසි. අනුන්ට යහපත කිරීමේ අදහසින්නං සැහන් මහත මම දෙන්නේ එතකොට මම දුන්නයි මනුසය මොනවකරගත්තත් මටකමක් නෑ කියලා මට කියන්න බැහැ. ඉති එමනුසය මොනවකරගත්තත් කමක් නැත්තං ඒක පරාර්ථය නෙමෙයින්. මනස යයිෙන් සූදුවට යොදව ය දවැට කන්න යොව මත් පැම්බිල විනාස වෙනන මත්කුඩු පාවිච්චි කරලා විනාස වෙන එමනිහ මනෝකරගත්තත් ටාදාලන ම දුන්න චරයි කියන්ට ඇති ත පරර්තයක් නෑන ඒග නදරන දැගේ එහිම අවස්ථාව පරි්‍යකලට ඇ බේරගන්න ද ඇඟ බේරගන්න බහ ඇ එකඟ ේරගන්න ත රාර්ථයක් නෑ. නගතන කරලාතින්නම කද අනෙකා රකින්නට නේ දීලතියෙන්නේ මගේ ගැලවීම සහ. දැන් හොඳට හිතල බලන්නකෝ බස්සෙකේ යන්නකොට හරි වාහනේ යනකොට හරි දැන් බස්සකේ යනකොට ඉස්සර මනිස්සු ඉල්ලගෙන ඉල්ලග නැවිල්ලොන් අපිගාත දික්කරගෙනන්නවා. දැන් ඒ මනුස්්‍යයට අපි කාසියක් දෙන්නේ ඇත්තර මේ ඒ මනුස්්‍යය රකිින්ඩද මම රකෙන්ද. යට හිතලවලූත් බහෝ දෙනා දෙන්න තමන් රකයෙන්. ඒමොකද දැන් අරමනුස්්‍යයා යන්න නෑ දුන්න ඇත්තා. දැන් අනිත් ඔක්කෝම අපේ මූුණ දිහා බලනවා. එතකො ැන් අපට පොඩි ලයිජ්‍යන් සහගත හැඟීමක් එෙනනවා මේමිනි මෙතනින් පිටත් කරගන්න නම් කියක්කරිදන්ඩයෙන. එතකොට කියකරි අදල දීලා සමහරලාට අනිත්තා ය දුන්නේ රුපියල් පහත්නම් අපි දහයක් දෙන්නට ඉදිරිපත්වන ඒමොකද අපි එහෙම ලෝබනෑ. ඒ ප එතර අවසානය රැකලතියෙන්නේ අර යාචකය මෙ පරාර්ථය මෙේ තමන්ව රැක ගැනීම අදගේ නතේත් රකෙනැතිය ඉල්ට දැන් අපි වාහනවල යන කොටනක් දැන් අපට පේවාන ඔය ට්‍රෆික් ලයි් ලඟගහෙම දැන් ඕන තරන් අය ඉන්නවා ඒ විදිහට ඉල්ලන් ඇති ඇත්තරම ්‍රෆික් ලයිට් වලදී සමහරවලාට වාහනට විල්ලා තට්ටු කරලා ඉල්ලනවා. ප්‍රතිපත්තියක් හැටියට මමනං ික් යිට් වලද ඇවිදිින් ඉල්ලුවට කොහොමුවත්ම දෙන්නේ නෑ මොද ඒ හරිම අනතුරුදායක තර අරහි බල්බය පත්තුව ව නොකොටම මෙහිෙ සියලු දෙනාම වේගෙන් වාහනයඇදගෙන යන්නටයි සූදානේ ති ඒ අතර තුර අරමිනිස්සු මුදල්හුව මාරු කර කර ඉන්නකොට ඒ ගැනවධානයක්නෑ ලොකු අනතුර වෙන්නට පුළුව එනිසා අපි ඒක යාචකයින් දිරිගන්වන්නට සුදුස තනක් නෙමේ. ඒ නිසා මමනම් ප්‍රතිපදාවක් හැටියටම එබඳු තැන්වලදි මුදල් ඉල්ලුවට දෙන්නේ නෑ. එතකොට නමුත් බොහෝ දෙනාට වෙන්නේ එහ පැත්වවාහනයට තට්ටු කරලා කියාකර ඉල්ල ගන්නවා මේ පත්වවාන තත්්ටු කරනකොට දැන් අර මනිසු අපිදිහාබලනවා. බලනකොට අරමනුස්සට මොනොෝුනක්කවන්නේ මගේ ඇඟබේරගන්න මම කියා කරි දෙෙන්ඩ වෙනවා. එතින් අන්න ඒවාගේ ගා වෙලාවට අපි යාචකයින්ට දී ලාතියෙන්නේ අසරණයින්ට දී ලතියෙන්නේ මොකටද කියලා බැලුවෝ අවසානය තමන් රැකෙන් ඊළකට දැන්. ප්‍රසිද්ධම කාරණයණ සිල්ුවව තුන්ට ගුණව තුන්ට දීපු හම ගොඩක් පින් සිද්ධ වෙනෝ කියලා ලඟ පන්සලා තෑරල ආර්‍ය හොයාගෙන ගල්ලෙන් හයාගෙන භාවනස්ථාවන හයාගෙනන දැමි හොයාගෙන ගිහි තියෙන උවහසේලාට ගුණ දහම් වඩන් උදව් කරන්න ද නෑනැ සිල්ුවතුන්ට දුන්න හම අප පින වැඩිවෙන. එතකොට උන්වහන්සේලාට මොනව උනත් කවක් නෑ දැඒ හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපිහිත්තමකෝ. දැන්ගන්න ඒවගේ ආරන්නේකට දානයක් දෙන්න යනකොට පාන්දරයිඉද. ඉතින් හත් අට දෙනක එකතු වෙලා එක කෙනෙ එක වැංජන එකක් කෙන එක බතඋයාගෙන දැන්යනෝ. ගියම් පස්සේ මුලින්ම බෙදන්ට ගන්න කවරුගැනිච්චේකද තමන් ගෙනනිච්චේ. එටඔසේ බෙදනකොට අනිත් ඔක්කොම බෙදන පිගෙන මම බෙදනෙක්ම හාමුරුව අත වැහවොත්තහෙම තද අනිහාමුදුන ටික් හරි වලදන්න අපට පින් සිද්ද. දැක් අරහාමුදුරු අතවාහන්නේ උන්වහන්සේක අපත්්‍යය නිසා. එතකොට අපත්වේ වුණන කමන්නේ වලගඩ අපට පින් සිද්ධ කර. එතකොට මගේ පින මටකර ගණ්ඩෝට ඔහන්සේ අපපත්වේ වනා රෝහල්ගත වුුණට මට කරන්න දෙයන්න. තුර බාන ොන්නක් තරම් ප්‍රාථමි කාකල්පද කියෙන. තට අපට බැලූ බැල්මට පෙනෙන්නේ අපි ආරන්නේයට දන්දුන්න අපි භාාවනස්ථානය දන්නුන්න අපි වාර්ශිකව දෙනවාන මෙහෙම දානය අපි කණ්ඩව දන් දුන්න සාාසනය පැවැත්මට කියී ලතම හිතගෙන්. නොත් ඇතුළත ක්‍රියාත්මක විල තින්නේ. උබහන්සේ අපත් වෙලා රෝහල් ගත වනක් කමන්න. ඒ සිල්ලුව තුන්ට දීමේ කුසලය මට කරගන්න්ඩෝන්. තුොර ගමේ පන්සලේ හාමුදුරුවන්ට දුන්නට මඟපින ලොක වෙන්න නෑ තුොට ආරන්නන්නේ දුන්නොත්තමයි මඟපින වැඩිුවෙන් ඒනිසාහොගන ගහිද. තුරඒ හැම තැනකම. බහු ලව ක්‍රියාත්මක වෙලා තියන්නේ වංචක දර. එද මේ විදිහට තමයි පරාර්ථකාමතාවසේ මේ වංචරික සවභාව අපේ මරසතුළ ක්‍රියාත්මක වේ. අපිට මොකද අපි දසසිල් ලඋපාසක ඉබබන්නේ පුච්චන්නේ අනිත් පිට. අපේ හාමුදුරුව හරි අපූරුවට උදාහරණ පෙලක් එකදිකට අරගෙනවා වෙලාවට මේ රූපවාහිනය බලන ඔබත්. ඔබත් මේ වැරද කරනම් බිම බලාගන්නට ඇති. උනුහින්ද බොන්නත් බෑ. හිද විසිකරන්නත් බෑ දෙලවක් කතරෝබ තනි වෙන්න ඇති. හැබැයි මතක තියාගන්, කොලේ වෙහල වැඩකරන්නේයන්නත් එපා. අද පටන් උගරට හෝා බෙෙන් බොඩ්යන්නත් එපා. අපි අද වැඩසටහනේ වැඩිදුරටත් අවදුරටත් කතාබහට ලක්කලේ, සුගත පද විවරණ වැඩසටහ නස්සේ රේරුකාණ චන්ද විමල අපේස්වාමන්ටන් පහන්සේ සදහන් කළ ෘතියේ වංචක ධර්මයන්හි ලෝබය වරනැගෙන ආකාර පිළිබඳව. අපට අදට මේ වැඩසටහනින් සමගෙනයන්නට සූදානබන්නට සිද වනවා. ඉතින් අප සමුගන්නා මොහොතේ අද දවසේ මේ වැඩසටහන පුරාවට සිය අනු ග්‍රහත්වය අනුශස්සකත්වය තිරන කරමින්. හරි අපූරුවට මේ වැඩසටහනි දහම් කරුණු සුපෝෂණය කළ අප හමුදුරන් වහන්සේට පුඥාන ෝදනා කිරීම අවවැස්ීමයි. අපේ හමුදුරුවනී ඔබහන්සට යි යලි අප නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාත්ථනා කරනවා අප වෙනුවින් වැඩම කළේ. දමසුට සදහම් දෙසුමට මැදිරි පරිස්ට්‍රේට ආචාරය පූජක කුල්පනය සුදසිස්වාමින්ටන් වහන්සේ අප හඳදුන යලිත් වතාවක් මීළඟ වැඩසටහනටත් ඔබ වහන්සේ කැඳවාගෙනට වැඩම වදරන්නට අප ඉතාමත්ම අභි ප්‍රයින් අප උත්සාහයෙන් ඒගේ මධදිෂ්ඨහනින්ජතුව බලා සිටිනවා අපදන්නවා ප්‍රේක්ෂක ඔබත් මිළඟක වැඩසටහනි. ඉතිරි කොටස නැවත විකාශය වන්නේ කවදාද කියන කරණාව. මාන බලමින් සිට්නකාරණාවක් වෙනවා. ඉතින් රූපවාහිනිය තුළත් ඒවගේ ම ෆේස්බුක්් නාලිකාව තුළත්. CSTV YouTube නාලිකාවෙත් මේ වැඩසටහන නරබන්නට ඔබට ඇරියුම් කරමින්, අදට මෙලෙසට වැඩසටහන නිමාවට පත්කරන්න සූදානම් වනවා සමුගනා මහොතේ ප්‍රාපත්තනය ඔබටත් රටටත් යහප්‍රතක්ම වේවා.